රෝටගිලි කිරුසුම ගලවා තබා කොරෝනා චිපගත් විතානින් සුරූපිනිය. රෝහරජිනක ලෙස කිරුණු පැළඳ සිටින තරුණියක් එම කිරුණ පසෙක තබා කොරෝනා වෛරසයට ගොදුරුව වේදනා විඳින රෝගීන් බේරා ගැනීම සඳහා ඉදිරිපත් වීමේ අසාමාන්‍ය කතාවක් පසුගිය දිනයක බ්‍රිතාන්‍යයෙන් වාර්තා විය. මෙම කතාවේ කතානායිකාව වන්නේ 24 හැවිරිදි තරුණියක් වෙන භාෂා මුකල්ජීය. භාෂා යන නම ඇයට ගැළපෙන බව පෙනෙන්නේ ඇයට භාෂා කිහිපයක් කතා කිරීමට හා ලිවීමට හැකියීමයි. භාෂා ඉන්දියානු සම්භවයක් සහිත තරුණියක වුවද වයස අවුරුදු 9 සිට මේ ජීවත් වුණේ බ්‍රිතාන්‍යයේ 2019 වසරේ පැවති එංගලන්ත රූ රජයේ තරඟ සඳහා ඉදිරිපත් වූ ඇය එයින් ජය ගනිමින් මිස් ඉංග්ලන්ඩ් කිරුළ පැලඳීමට වාසනාව හිමි කරගත්තායි. ඒ අනුව ඇයට එම වසරේ ලන්ඩනයේහි පැවැත් වූ ලෝක රූ රජින තරඟය සඳහා එංගලන්තයේ නියෝජනය කරමින් ඉදිරිපත් වීමට අවස්ථාව ලැබුණි. භාෂා මුකල්ජී සම්බන්ධ විශේෂ කාරණයක් වන්නේ එය එංගලන්ත රූ රජින තරඟයට ඉදිරිපත් වීමට පෙර වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කළ කෙනෙකු වීමයි. ඇයට වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපාධියක් මෙන්ම සැත්කම් සම්බන්ධ උපාධියක්ද ඇති බව සඳහන් වේ. කෙසේ හෝ වේවා එංගලන්ත රූ රජිනක ලෙස ඉරිය පැනදීමෙන් පසු ඇයට වෛද්‍ය වෘත්තීය සමුදීමට සිදු වී තිබුණේ. ලෝකයේ විවිධ කලාපවල සංචාරය කරමින් විවිධ සමාජ සේවා කටයුතු වල නිරත වීමට බොහෝ විට මෙවැනි රූ රජිනියන්ට සිදුවන අතර භාෂාවටද අඛණ්ඩව මෙවැනි ව්‍යාපෘති වල නිරත වීම සිදු විය. මේ අනුව ඇය අප්‍රිකානු මහද්වීපයේ තුර්කියේ මෙවැනි වැඩසටහන් සඳහා සහභාගී වී තිබුණු අතර පසුගිය දිනවල ඇය එවැනි කටයුතු වල නිරත වීමෙන් සිටියේ ඉන්දියාවේය. සති 4ක කාලයක් ඇයෙහි ගත කිරීමේ නියමිතව සිටියේ ආය. දිනද දරුවන් ඉගෙන ගන්නා පාසල්වල අවශ්‍ය පොත්පත් ලබා දීම කාත් කවුරුවත් නැති අනාථ දැරියන් වෙනුවෙන් උදව් උපකාර කිරීම වැනි ව්‍යාපෘති වලට ඇය සහභාගී වී සිටියාය. ලෝම භීතියට පත් කරමින් පැතිරීමින් තිබුණු කොරෝනා වෛරසය බ්‍රිතාන්‍ය තුලද වේගයෙන් පැතිරෙන්න පටන් ගත්තේ මේ අතරේ. භාෂා කලින් සේවය කළ රෝහලේ කටයුතු කරන සිටින මිතුර මිතුරියන් සමඟ කතා කරද්දී ඇයට එම රෝහලේ පැවති අතිශය ඛේදජනක තත්ත්වයන් ගැන බොහෝ දේ දැනගන්නට ලැබුණි. ඔවුන් මහත් දුෂ්කරතා විඳින දැඩි කැපවීමෙන් විතුර රෝගීන් වෙනුවෙන් සේවය කරමින් සිටින අන්දම භාෂාවට හොඳින් අවබෝධ කරගත හැකි විය. එහිදී ඇයට තමාගේ වගකීම පිළිබඳ හැඟීමක් ඇති විය. භාෂාවට හැඟී ගිය මිනිසුන් විශාල වශයෙන් වෛරසයට ගොදුරු වෙමින් සිටියේදී සහ වෛද්‍යවරුන් විසින් ඉස් මහ කැපකිරීමක් කරමින් කොවිඩ් සටනේට දායක වෙමින් සිටියේදී තමා රූ රජිනක කිරුළ දරාගෙන සුපුරුදු ලෙස කටයුතු කරමින් සිටීම වරදක් බවයි. එමෙන්න තමා ලැබූ අධ්‍යාපනයේ තමා රටට සේවයක් ලබා දීම හැකි හොඳම අවස්ථාව මේ බවත් ඇයට වැටහුණේ. ඒ අනුව භාෂා තම හිස මත තිබූ රූ රජින කිරුළ ගලවා තබා නැවත වෙදනාව පැළඳ ගන්නට තීරණය කළාය. භාෂා එවැනි තීරණයක් ගත්තේ මේ වන විට කොවිඩ් රෝගීන්ගෙන් පිරී ගොස් ඇති රෝහල්වල තිබෙන අභියෝගාත්මක තත්ත්වයත් එහිදී වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට ඇයට මුහුණ දෙන්නට සිදු වී ඇති ජීවිත අනතුර සහ වෙනත් දුෂ්කරතාත් ගැන අවබෝධයක් සහිතව. එබැවින් මෙවැනි අවස්ථාවක මෙවැනි තීරණයක් ගැනීමට සුවිශාල ආත්ම ශක්තියක් එඩිතර බවක් සහ මානව දයාවක් තිබිය යුතු බව අමුතුවෙන් කිය යුතු නොවේ. මේ විට බොහෝ රෝහල්වල වෛද්‍යවරුන් හායිද හෙදියන් විශාල වශයෙන් වෛරසයට ගොදුරු වෙමින් සිටිති. එපමණක් නොව වෛරසය වැළඳීමෙන් මරණයට පත්වන එවැනි අයගේ ගණ නැද ඉහළ යමින් තිබේ. මෙවැනි තත්ත්වයක් ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපෑ ඇත්තේ මෙම සෞඛ්‍ය සේවකයන්ට අවශ්‍ය වන ආරක්ෂිත ඇඳුම් කට්ටල වැනි මෙවලම්ද දැඩි හිඟයක් පැවතීමයි. මේ අතර එක දිගටම දිගු වේලාවක් සේවය කිරීමට සිදුවන වෛද්‍යවරුන් ඇතුළු පිරිස් මුහුණ දෙන තවත් අභියෝගයකි. හිසේ සිට දෙපා දක්වා වැසුණු ඇඳුම් කට්ටල ඇඳලා ගත් විට අධික ලෙස දහඩිය දැමීම වැනි අධික අපහසුතාවලට මුහුණ දීමට සිදුවන බව සඳහන් වේ. එමෙන්ම දැඩි සත්කාර ඒකකවල සේවය කරද්දී මරණාසන්න රෝගීන් සමග නිතිපතා කටයුතු කිරීමට සිදුවන විශාල මානසික ආතතියක් ඇති කරන්නක් ලෙස සඳහන් වේ. මෙම රෝගීන් සිටින්නේ ඔවුන්ගේ පවුල්වල සමීපතයන්ගෙන් වෙන්විය
දැඩි අසරණ තත්ත්වයට පත්ව බැවින් රහසක් නොවේ. මෙවන් විශාල දුෂ්කරතා විඳිමින් රෝහලේ කටයුතු කළ ඇයට තම මව් රට වෙනුවෙන් සේවය කර සති දෙක නිරෝධායනයකින් පසු බොස්ටන් වල පිල්ග්‍රීම් රෝහලේ සේවයට එක්වීමට හැකි විය. හොට්ගම්බිරිස් අපි මෙම දිරියේ කාන්තාවට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමු.